නා වසරේදී මේ අලුත් අවුරුද්දේදී රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ විදිහට අපි ඔබ මුණ ගැහෙන ඔබ ඉදිරියට එන පළමු අවස්ථාව මේ. අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ රටක් විදිහට මේ වෙනට අපි මුහුණ දෙමින් වෙන්නේ දැඩි අර්බුදකාරී තත්වයකට. රටක් විදිහට අපේ රටේ ඉතිහාසයේ මීට පෙර අපි මුහුණ නොදුන්නු තරමේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදයකට ගැටලු ගණනාවකට රටක් විදිහට මුහුණ දෙමින් පවතින මොහොතක්. ඒ ගැටලු විසඳිලා රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන රට නැවත පෙර තිබූ තත්ත්වයට පත් වෙන දවසක් ගැනවත් තාම පුරෝකථනය කරන්න ඒ ගැන අනායවැකි කියන්න නොහැකි කාලවකවානුවක් අපි ගත කරමින් පවතින්නේ. එහිදී වෛද්‍යවරුන් විදිහට මේ රටේ සෞඛ්‍ය සේවාව විදිහට ඒ වගේම මේ රටේ වෘත්තීය වේදීන් විදිහට දැවන්ත අභියෝග ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවතින මොහොතක් මේ. එක පැත්තකින් අසාධාරණ සහ අත්නොමතික පරිදු සංශෝධන ආණ්ඩුව විසින්ම පොරොන්දු වුණු අන්තර්වාර විසඳුම ඒ වගේම ඒ සම්පූර්ණ විසඳුම් මාලාව ලබා දීම දිනෙන් දින මගහරමින් වගකීම් විරහිත විදිහට ආණ්ඩුව දිගින් දිගටම හැසිරෙන ආකාරයක් අපි දකිනවා. එක පැත්තකින් ප්‍රතිත්‍රස්ත පනත ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත පාදක කරගන්මින් එය පදනම් කරගන්මින් මේ රටේ වෘත්තීය සමිතිය මේ රටේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතීන් මර්ධනය කරන්නට මේ ආණ්ඩුව පිඹුරුපත් සකසමින් පවතින මොහොතක් මේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දෙමින් ඒ හරහා ඒ අභියෝග විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වගකීම්යුත්තන් තමන්ගේ කැපවීම ඉෂ්ට නොකරන මොහොතකදී මේ රටේ සෞඛ්‍ය සේවාව බිඳ වැටීමේ අනතුරක අවධානමක සිටින මොහොතක් මේ. අපි දන්නවා ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටේ සියලු ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා මේ රටේ සෞඛ්‍ය සේවකයන් මේ රටේ වෛද්‍යවරුන් අනෙකුත් සෞඛ්‍ය කාර්මල්ලේ දැවැන්ත කැපකිරීමක් සිදු කරමින් තිබෙනවා. මේ ඔබ අපි හමු වෙන මේ අර්බුදකාරී මොහොතේ පවා නමුත් එක පැත්තකින් ආර්ථික අර්බුදය තියෙනවා අනිත් පැත්තෙන් ඖෂධ හිඟය ඖෂධ අර්බුදය තියෙනවා ඒ වගේම ඉන්ධන අර්බුදය තාමත් අවසන් වෙලා නැහැ ඒ වගේම වෛද්‍යවරුන් නැතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වේගයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අනාගතය ගැන තියෙන අවිනිශ්චිතතාවයත් එක්ක වේගයෙන් රට හැර යමින් පවතිනවා ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය දෙන පරිපාලනමේ ගැටලු එන්න එන්න උඩු දුවනවා මේ සියල්ලත් එක්ක මෙරටේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයක දැවැන්ත කඩාවැටීමක මුව විට තිබෙන ආකාරයක් තමයි අපි දකින්නේ. දැන් මේ ඖෂධ අර්බුදය කියන කාරණය මේ වන විට මාතෘකාවක් විදිහට කරලියෙන් ටිකක් ඈත් වෙලා ගියාට මේ වන විට ප්‍රශ්නයක් විදිහට සමහර අය අමතක කරාට අමතක කරන්න උත්සාහ කරාට මේ රටේ වෛද්‍යවරු විදිහට මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විදිහට අපි දකින කාරණේ තමයි තාමත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත්නම් ආණ්ඩුවට හැකි වෙලා නැහැ ඖෂධ අර්බුදයට පවතින ස්ථිර සාර විසඳුම් ලබා දෙන්න. දැන් පහුගිය අවුරුද්දේ අග භාගයේ වෙනකොට අපි කතා කරා ඖෂධ වර්ග 80ක් 90ක් පමණ සම්පූර්ණයෙන් පද්ධතියෙන් නැහැ කියලා. මේ අවුරුද්දේ මුල වෙනකොට මේ තත්ත්වයේ ඖෂධ වර්ග 120ක් දක්වා කියලා ගියා. ඊට පස්සේ අපි කතා කරා ඖෂධ වර්ග 150කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පද්ධතිය තුල තොග නැහැ. ඖෂධ විතරක් නෙමෙයි රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා දෙන්න විදිහක් නැහැ. අනිත් පැත්තෙන් ශල්‍ය කර්ම සහ අනිකුත් වෛද්‍ය ඒ ප්‍රොසීඩියර්ස් ටික කරගන්න නැත්නම් ඒ ශල්‍ය කර්ම ආදිය කරගන්න අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ශල්‍ය උපකරණ ටික රෝහල් පද්ධතිය තුල නැහැ. ඒ වගේම රසායනාගාර වල අවශ්‍ය පරීක්ෂණ ටික කරගන්න අවශ්‍ය කරන ප්‍රතික්‍රියක ටික රසායන ද්‍රව්‍ය ටික උපකරණ ටික අවශ්‍ය ප්‍රමාණ වල රෝහල් තුල නැහැ. ඒ වගේම එක්ස්රේ එකක් සීටී එකක් ආදී පරීක්ෂණයක් කරගන්න අවශ්‍ය උපකරණ ටික නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ සියල්ල හමුවේ මෙරටේ ජාතික රෝහලේ සිට මේ රටේ විශාරදම රෝහල වෙච්ච ජාතික රෝහලේ සිට මේ රටේ ග්‍රාමීය රෝහල් පද්ධතිය දක්වා මේ රටේ ඈත දුෂ්කර ගම්වල තියෙන ප්‍රාථමික රෝහල් පද්ධතිය දක්වා සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ අර්බුදයේ වින්දිතිය ඔබට පත් වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාව. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ටික ලබා ගන්න බැරුව නැත්නම් පරිශ්‍රණ ටික කරගන්න බැරුව නැත්නම් අනිත් පැත්තේ අවශ්‍ය ඖෂධ ටික කරගන්න බැරුව ශල්‍ය කර්ම ටික හරි දවසට කරගන්න බැරුව පරීක්ෂණ ටික නිසි දවසට කරගන්න බැරුව මෙරටේ ජනතාව දැඩි අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. අවාසනාවන්ත කාරණය රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ විදිහට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කළා. මීට පාදක කරලා තියෙන හේතු කාරණා සම්බන්ධයෙන් පෙන්වලා දීලා ඒ වගේම මේ ගැටලුව සාර්ථකව පවතින විදිහට විසඳන්න පුළුවන් ආකාරය දසවැදාරුම් යෝජනාවලියක් පවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ලබා දීලා තියෙද්දි ඒ වගේ මේ යෝජනාවලිය යථාර්ථයක් කරගන්න ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තීරණාත්මක මැදිහත් වීම පවා රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේදී අපි කරමින් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට නොකිරීම තුළ තාමත් මේ ඖෂධ අර්බුදයට ඖෂධ හිඟයට පවතින ස්ථිරසාර විසඳුම් ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් ලබා දෙනවා වෙනුවට
එකක පැලැස්තර විසඳුම් දාලා මේ ප්‍රශ්නේ යට ගහන්න උත්සාහ කරනවා. ඒ තුල තමයි අපි දකින්නේ මේ ඖෂධ හිඟය කියන ප්‍රශ්නය පෞද්ගලික අංශය තුල රාජ්‍යංශ විතරක් නෙමෙයි පෞද්ගලික අංශය තුල දවසින් දවස උග්‍ර වෙනකොට දවසින් දවස උඩු දුවනකොට මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවන ගානට සාමාන්‍යකරණය කරන්න අද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු කරමින් යනවා. ප්‍රශ්නයක් නැති ගානට කටයුතු කරන්න එහෙම මාධ්‍ය ප්‍රකාශනිකුත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කටයුතු කරමින් යනවා. අපි දැක්ක පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරි මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විවිධ පුරෝගතන කියනවා. තව මාස 3යි කිව්වා, තව සති 2යි කිව්වා, තව මාසයයි කිව්වා. ජූනි මාසෙ වෙනකොට මේ හදිසි මිලදී ගැනීම ක්‍රියාවලියෙන් ඉවත් වෙලා සාමාන්‍ය සම්පාදන ක්‍රියාවලියට එනවායි කිව්වා. මේ වගේ නොඑක් ආකාරයේ ප්‍රකාශ ජනතාව ඉස්සරහා සිද්ධ කරා. නමුත් අපි අහනවා මේ එකක්වත් මේ වෙනකොට යථාර්ථයක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වෙලා තියෙනවද? එහෙම තත්ත්වයක් අපි දකින්නේ නැහැ. මේ වෙනකොටත් මේ රටේ සමස්ත රෝහල් පද්ධතියම ඖෂධ හිඟය නිසා දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඖෂධවල මිල අහස උසට ඉහළ යාම නිසා මෙරටේ ජනතාවට පෞද්ගලික අංශයෙන් උනත් තමන්ට අවශ්‍ය ඖෂධ ටික ලබා ගැනීම දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල හැම අවසානයේ අවධානයට ලක් වෙලා තියෙන මෙරටේ අහිංසක ජනතාවගේ ජීවිත අවසානයේ අනතුරට ලක් වෙලා තියෙන්නේ මෙරටේ ආදරණීය අම්මා තාත්තගේ මෙරටේ ආදරණීය දුව දරුවන්ගේ ජීවිත. ඒ නිසා ඒ වගකීමෙන් පැහැර හරින්න කිසි ලෙසකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඖෂධ මිල ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙකින් දිගටම කියපු කාරණාවක් තමයි මේ ආර්ථික අර්බුදයත් එක්ක එහෙනම් ඩොලරේ අගේ ඉහළ යාමත් එක්ක රුපියල අව ප්‍රමාණය වීමත් එක්ක මේ ඖෂධවල මිල ඉහළ යාම සිද්ධ වෙනවා කියන කාරණේ. ඖෂධවල මිල විතරක් නෙමෙයි. අපි දැක්ක පෞද්ගලික රෝහල්වල පෞද්ගලික අංශයේ ගාස්තු පවා ඉතා විශාල වශයෙන් ඉහළ දාලා තිබෙන තත්ත්වයක්. එහි ප්‍රතිඵලයක් විදිහට බාහිර රෝගී අංශය සහ පෞද්ගලික අංශයට ගිය රෝගීන්ගෙන් 10%ක 15%ක පමණ ප්‍රමාණයක් ඒ මිල දරා ගැනීම නොහැකි වීම නිසා අපි නිරීක්ෂණය කරනවා මේ වෙනකොට නවත් රාජ්‍ය සෞඛ්‍ය සේවයට නැත්නම් රාජ්‍ය රෝහල් පද්ධතිය කරා එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි දැන් අපි අහනවා යම් ආකාරයක අපි දකිනවා ආර්ථික ස්ථාවරය කියලා ආණ්ඩුව කියනවා. උද්දමනය පහළට එනවා කියලා අපි දකිනවා. උද්දමන දර්ශකවල පළමු රටවල් 10 අතර තිබ්බ ශ්‍රී ලංකාව මේවට එයින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. සුභවාදී දේවල් අපි දකිනවා. භාණ්ඩ හා සේවාවල මිල යම් ආකාරයක පහත හෙළලා තියෙනවා. ඉන්ද්‍ර මිල යම් ආකාරයක අඩු වෙලා තියෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ ඖෂධවල මිල තාමත් මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැත්නම් ආණ්ඩුව සිද්ධ කරලා තියෙනවා. අපි දකින්නේ නැහැ දවසින් දවස පැමිණිලි එනවා පෞද්ගලික අංශයේ විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුල ජනතාව සූරාකෑම් සම්බන්ධයෙන් මේ தත්ත්ව නියාමනය කරන්න මේ ගාස්තු නියාමනය කරලා ජනතාවට යම් ආකාරයක සහනයක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වෙන ආකාරයක් අපි දකින්නේ නැහැ. දැන් ඖෂධවල මිල පාලනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වගකීම තියෙන්නේ ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න වැඩිහත් වෙන්න ඕන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මිල නියාමනය සම්බන්ධයෙන් අනුකමිටුවක් තියෙනවා. ඒ නිසා දැන්වත් මේ අනුකමිටුව ක්‍රියාත්මක කරලා අවශ්‍ය බලතල ටික ලබා දීලා නිවැරදි ක්‍රමවේද යටතේ ඖෂධවල මිල අඩු කරන්න පුළුවන් නම් මිල අඩු කළ හැකි ඖෂධ ටික හඳුනාගෙන ඒ ඖෂධවල මිල අඩු කරන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා මේ මොහොතේ මේ රටේ ජනතාවට ලබා දෙන සහනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අවම තරමේ මේ රටේ ජනතාව බහුලව භාවිත කරන ඖෂධ ටිකේ පවා ඖෂධවල මිල අඩු කළ හැකි මට්ටමේ යාන්ත්‍රණයක් යෝජනාවලියක් අපි ඉදිරිපත් කරා. පහුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිතුමාට මේ අපි ලබා දුන්න මේ යෝජනාවලිය. එතම පවා මේ යෝජනාවලිය පිළිගත්තා. ඒ වගේ මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය උපදෙස් ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග එකතු වෙලා මේ කාර්යාවලියට මුල පුරන්නේ කියලා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ යෝජනාවලිය ඉදිරියට අරගෙන යන්න කිසිම දෙයක් සිද්ධ වෙනවා අපි දැක්කේ. ඒ වගේම තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සාකච්ඡා මේ විදිහට අපි අධ්‍යයනය කළා අඳුනගත දේ තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය කරන ඖෂධ ලැයිස්තුව සෑහෙන කාලයක යාවත් කාලින වෙලා නැහැ. ඒ නිසා අනවශ්‍ය ඖෂධ රට තුලට එනවා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් එන්නේ නැහැ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ ඕනෑමට වඩා වැඩි ප්‍රමාණවල සෞඛ්‍ය පද්ධතිය තුලට එනවා. ඒ තුල විශාල මුදලක් මේ රටට අහිමි වෙනවා, නාස්ති වෙනවා. ඒ නිසා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් සියලු පාක්ෂව එකතැනකට ගෙනල්ලා රට තුල මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුල භාවිතා වන ඖෂධ ලයිස්තුව යාවත් කාලීන ක්‍රීමේ වලට සිද්ධ වෙනවා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ බල කිරීමට තමයි අපේ බලපෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය එතනටත් ආවේ. දැන් මේ බදු සංශෝධන හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවකීන්ගෙන්ම ආණ්ඩුව බලාපොරොත්තු වෙන අවුරුදු රුපියල් බිලියන 10 එකතු කරගන්න. හැබැයි මේ ඖෂධ ලයිස්තුව යාවත් කාලීන කිරීම හරහා රටට අවශ්‍ය ඖෂධ මොනවද කියන කාරණේ හරියට නිර්ණය කරලා මොන ප්‍රමාණවලින්ද
අවශ්‍ය වෙන්නේ කියන කාරණේ නිර්ණය කිරීම හරහා ඊට වඩා වැඩි මුදලක් අපිට පුළුවන් වෙනවා අවුරුද්දට මේ රටට ඉතුරු කරලා දෙන්න. එහෙමයි මේ රටේ වෘත්තීය සමිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන සම්පූර්ණ වගකීම, පරම වගකීම ධර්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තාමත් වැඩ කටයුතු කරන්නේ නිද්‍රාශීලීව. මේ වගේ ප්‍රශ්නයක් නැහැ වගේ වැඩ කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නේ දිග පළල අපසරය ගැන කිසිදු අවබෝධයක් නැතුව වැඩ කටයුතු කරන්නේ. ඒකල අපි දකින්නේ මේ ප්‍රශ්නෙට පැලැස්තර විසඳුම් දාලා තැන් තැන් වලින් පුංචි ප්ලාස්ටරයක් දාලා අවසානයේ සිද්ධ වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි තැනට උඩු දුවන එක. මේනට සිද්ධ වෙලා තියෙන හැම තත්ත්වයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට එක පැත්තකින් ඖෂධ හිඟය විසඳීම සම්බන්ධයෙන් බරපතල වගකීමක් තියෙනවා. රටේ ජනතාවගේ මේ නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තියෙන ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය හරහා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ අත්හල නොහැකි පරම වගකීම තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ වගේම මේ ආණ්ඩුවට, මේ රජයට, මේ රටේ පාලකීන්ට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් අවුරුද්දේවත් මේ වගකීම තමගේ කාර්යභාරය මොකක්ද කියලා තේරුම් ගනී කියලා. මේ ප්‍රශ්නේ විසඳීමට අවශ්‍ය මැදිහත් වීම සිදු නොකිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේදීත් අපිට කියන්න සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට පහළට යන ධූරාවලියේ සියලු දෙනා මේ වගකීම් බාර ගන්න ඕන. ඒ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න මාධ්‍ය සම්දර්ශන වලින් එළියට ඇවිල්ලා ඒ අවශ්‍ය කාර්යභාරය, තමන්ට හිමි කාර්යභාරය, තමන් සිදු කළ යුතු වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අපි පැහැදිලිව ඇඟිලි දික් කරමු. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට, මෙරටේ වෛද්‍යවරු විදියට, මෙරටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදියට අපි අපේ දැඩි කනස්සල්ල සහ දැඩි විරෝධය මේ මොහොතේදී නැවත වාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පළ කරනවා. ඒ වගේම අපි බොහොම තදින් අවධාරණය කරනවා කරුණාකරලා මේ අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වෙන්න කියලානේ කියන්නේ, අලුතෙන් හිතන්න කියලානේ කියන්නේ, අලුතෙන් හිතන එක පැත්තක දාන්නකෝ. මේ තියෙන ප්‍රශ්නේ හරියට අඳුරගන්න, තියෙන පරණ ප්‍රශ්නේ තව පරණ වෙන්න නොදී, මේ තුවාලය තව පෑරෙන්න නොදී, තුවාලය නිසා ලෙඩා මැරෙන්න නොදී කරුණා කරලා විසඳ ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි අවධාරණය කරනවා, අපි දැඩිව කියනවා කරුණා කරලා දැන්වත් ඇහැරෙන්න. මේ අමතක කරලා තියෙන ප්‍රශ්නේ ඔබ මාධ්‍ය වලින් මේ ප්‍රශ්න ඉස්සරහට අරගෙන ආවට පස්සේ රටේ ජනතාවට මේ ප්‍රශ්න ගැන මතක් කරාට පස්සේ ඔන්න එකපාර සෞඛ්‍ය අමාත්‍යාංශය ඇහැරෙනවා. එහෙනම් මාධ්‍ය සම්දර්ශනයක් තියෙනවා, මාධ්‍ය ප්‍රකාශ ටිකක් කරනවා, පින්තූර ටිකක් දානවා, ආයෙ නිදා ගන්නවා. එනිසා මේක නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ. එනිසා කෙටි කාලෙට මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන වශයෙන් අවශ්‍ය සැලසුම් එක්ක මේ ප්‍රශ්න ඉස්සරහට එන්න ඕනේ. ඖෂධ හිඟය විසඳෙන්න ඕනේ, ඖෂධ අර්බුදය විසඳෙන්න ඕනේ, මිල පාලනය සම්බන්ධයෙන් දැඩි සහ ඒ ක්‍රමවත් නියාමන ක්‍රමවේදයක් භාවිත කරලා රටේ ජනතාවට සහන ලබා දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ රට අර්බුදයක තියෙද්දී කවුරු හරි උත්සාහ කරනවා නම් හදිසි මිලදී ගැනීම හරහා වංචා දූෂණ විෂමාචාර වලට සහාය දෙන්න, එහෙනම් මේ රටේ ජනතාවගේ සල්ලි නාස්ති කරන්න නැත්නම් යටිපඩි ගහගන්න, ඊට එරෙහිවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වෙනවා වහාම් පියවර ගන්න, අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ මොහොතේදී මේ අලුත් අවුරුද්දේදීවත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා, අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරාධනා කරනවා එන්න තමන්ගේ වගකීම තේරුම් ගන්න, තමන්ගේ යුතුකම තේරුම් ගන්න, තමන්ගේ කාර්යභාරය තේරුම් ගන්න, කරුණාකරලා මේ රටේ මේ සෞඛ්‍ය පද්ධතිය තියෙන ප්‍රශ්න ටික විසඳන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. වගකීම දෘෂ්ටි සමිතියක් ඉදිරි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඕනෑම මොහොතක මේ කාර්ය සාර්ථක කරගන්න මේ සාධනීය දේවල් වලට අපි සහාය ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි කියනවා මේ අලුත් අවුරුද්දේදීවත් අලුතෙන් හිතන එක දැනට හරි අමතක කරලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳමු. එහෙම කරලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න අපි හැමෝම එකතු වෙනු කියන කාරණය මතක් කරනවා. ශ්‍රී ලංකාවේ මේ නිදහස් සෞඛ්‍ය සේවාවේ අභියෝග ජය ගන්න පුළුවන් මේ රටේ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් අනාගතයක් බිහිවන අලුත් අවුරුද්දක් වේවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි ප්‍රාර්ථනා කරනවා.